අර්භිතය පටන්ගන්න හදන්නේ අපි අද ප්‍රවේණි විද්‍යාවේ අපි අද හතරවෙනි දවස අනේදපතේ හතරවෙනි දවස අපි මානව ප්‍රවේණිය ගැන කතා කර කර හිටියේ මානව ප්‍රවේණියේදී අපි කිව්වා මිනිසාට වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා කියලා ඒකෙන් එක යුගලක වෙනස්කම නිසා අපිට ලිංගය නිර්ණය කරගන්න පුළුවන් කිව්වා ඒ නිසා අපි මේ වර්ණ දේහ වලට නමක් දුන්නා ලිංග වර්ණ දේහ කියලා. ස්ත්‍රියක් නම් එයාට තියෙන ලිංග වර්ණ දේහ දෙක පුතේ කැපිටල් X. ස්ත්‍රියක් නම් එයාට තියෙන ලිංග වර්ණ දේහ දෙක කැපිටල් X ලෙසත් පිරිමියෙකු නම් කැපිටල් X කැපිටල් Y ලෙසත් අපි හඳුන්වනවා. y කියන එකේනා කුඩායි x ට වඩා මේ x මෙතන තියෙන x ට සමානයි කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා දරුවන් නැතිවීම ගැන මතකයි නේද? ඊළඟට කතා කරා ප්‍රවේණික ආබාධ ඇතිවීම. මව සහ පියා තුළ තියෙන නිලීන ලක්ෂණ. මොන ලක්ෂණද පුතේ? නිලීන ලක්ෂණ. යටපත් වෙච්ච ලක්ෂණ දරුවා තුළ මතුවීම නිසා. තේරුණා නේද? දරුවා තුළ මතුවීම නිසා වෙන විදිහකට කිව්වොත් සමයුග්මක වීම නිසා නිලීන ලක්ෂණයම සමයුග්මක වීම නිසා ඇතැම් රෝග මතුවෙනවා කිව්වා. ඒවට අපි නමක් කිව්වා ආවේනික රෝග කියලා. ආවේනික රෝග නැවත අපි කොටස් දෙකකට බෙදුවා. මොනවද? ආවේනික රෝග අපි නැවත කොටස් දෙකකට බෙදුවා පුතේ විකෘති නිසා නැත්තම් දෛහික වර්ණ දේ නිසා හටගන්නා රෝග සහ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන රෝග කියලා අපි කොටස් දෙකකට බෙදුවා. ඒ යටතේ අපි විකෘති ජාන ගැන කතා කරා. ප්‍රධාන රෝග දෙකක් ඉවර කරා. මතකයිද? ඇලිබව සහ තැලසීමියාව. අටවල්ලන් ඇලිබව සහ තැලසීමියාව ගැන අපි කතා කරා. අද අපි කතා කරන්න යන්නේ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන රෝග ගැන. මොන රෝග ගැනද පුතේ? ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන. හොඳට අහගෙන ඉන්න ඔට. හරිද? එතරම්පතේ ලිංග ප්‍රතිබද්ධයි කිව්වොත් අදහස් කරන්නේ ලිංග ප්‍රතිබද්ධයි කිව්වොත් අදහස් කරන්නේ මොකද්ද? ලිංග වර්ණ දේහ මත පිහිටන්නට ඕන. මොන මත පිහිටන්න ඕනද? ලිංග වර්ණ දේහ මත පිහිටන්නට ඕන. පැහැදිලිද? මෙම රෝග සෑදීමට මූලික වෙන්නේ පුතේ නිලීන ජානය. කවුරු මතද පිටන්නේ? ලිංග වර්ණ දේහ මත. හොඳට අහගෙන. අප විනාඩියක් ගන්නවා. අර පුතේ මම ආයේ මතක් කර යනවා. අද අපි කතා කරන්නේ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන ගැන. නිලීන ජාන නිසා මතුවන රෝගාබාධ ගැන. නිලීනයි කිව්වම මොන අකුරද අපි දෙන්න ඕන?
सिंपल अकुर लिंग प्रतिबद्ध निशा लिंग संबंध निशा मेवा हटगाने लिंग वर्ण देह मत मन वर्ण देह मत पे लिंग वर्ण देह मत एनिसार कलिंगिक वगे निमे अपिट की लियानो अनिवार्य कैपिटल एक्स तिरिमेकना लियानो कैपिटल एक्स कैपिटल वाई किया ඊළඟට අපි දැක්ක දේ තමයි පුතේ පුතාලට මතකද අර අපි කිව්වා මෙයාගේ වර්ණ දේ අඳිනකොට මෙහෙම අපි දිගට ඇඳා මේගොල්ලන්ගේ වර්ණ දේ අඳිනකොට වයි ගැන්දේ අපි මෙහෙම කෙටි වෙලා පේනවා මතකද මේ වර්ණ දේ පීටන්නේ මෙහෙම උඩ මට්ටමක අපි හිතමු කියලා මෙතන කියලා එවන මම සිම්පල් ඒ අකුරක් දානවා මෙතනත් සිම්පල් ඒ අකුරක් දානවා මෙතනත් සිම්පල් ඒ අකුරක් දානවා ඒ කියන්නේ මේ නිලින ජානේ තියෙනවා බලනකොට මෙයාට එන්න බෑ මෙතන නෑ ඒ නැත්ද මේක කෙටි නිසා ඒක පිහිටන්නේ මොකද එකම මට්ටමේ කියවනේ අපි සමාන ලක්ෂණ තියෙන්නේ එතකොට මේ මට්ටමට ගැලපෙන මේ මට්ටමක් නැහැ තේරෙනවද මොකද මේක ඊට වඩා කුඩායි ඒ නිසා පිරිමින්ගේ වයි වර්ණ දේහය මත පොඩ්ඩක් බලන්න පුතේ පිරිමින්ගේ වයි වර්ණ දේහය මත මොනවා පිහිටන්නේ නැද්ද නිලීන ජාන පිහිටන්නේ නැහැ स्त्री अकुर दिख मत मुनापीटन वर्ण देह पीटन सिंपल निरोगी भाव मुखते कैपिटल मेट लिया बुलवांग स्त्री अक्सा लिया बुलवांगनवा निरोगी स्त्री कोमद लिया कैपिटल लेक्स कैपिटल लेक्स कैपिटल ले कैपिटल ले ඒ අකුරෙන් කියන්නේ මොකද්ද නිරෝගී බව රෝගේ නැහැ මොකද සිම්පල් අකුරෙන් නිරෝගීදී එහෙම අකුරු දෙකක් එනවා කියන්නේ එයා කවුද නිරෝගී x අකුරු දෙකෙන් කියන්නේ ස්ත්‍රියක් කියල දුවෙක් කියල ඊට පස්සේ රෝගී අවස්ථාව කොහොමද ලියන්නේ අපිට කියත හැකිද කැපිටල් x තියෙනවා කොහොමද ලියන්නේ සිම්පල් අකුරෙන් කියන්නේ रोगी भाव मत देखम समयुग्मक वचन तेरम तेरह समयुग्मक एक्म अकुर देखा पेनोनासा सिंपल अकुर देखा पीम निशा रोगे तीनो कैपिटल एक्स निशा स्त्री आना मेका रोगी स्त्री आकता रोगी दुआ इतकोट अभी बेलवाम मेट तव इन बुलवांग अवस्था तीनवा कैपिटल एक्स मत कैपिटल ले तीयनवा कैपिटल एक्स मत सिंपल ले तीयनो इतना मैं आटा पिटा नमक देने वेनो अभी आटा नमक के ना वाहक के मगा क्या लग गया वाहक मगा देखें क्या नहीं बोलते मगा देखें क्या नहीं लेडे हाथी में लेडे ने यार लेडे ने अब यार लेडे से हाथी में है क्या हो तीनों आदमी द लेडे से हाथी में है क्या हो तीनों रोग संदा मन रोग संदा लिंग प्रतिबद्ध निलीन जान निशा रोग संदा अवस्था तुनाक्तियन एक्को या निरोगी स्त्री अक्वेन्न पुलो एक्को या वाहक स्त्री अक्वेन्न पुलो एक्को या रोगी स्त्री अक्वेन्न पुलो अरे जे रोगी स्त्री आकर पुल इधर पास है अभी गातोत्ते हैं मैं पिरिमिये कुटा तीन बते अवस्था की पे एकाक तमाय या मनाद निरोगी वैन पुल मगर निरोगी अवस्था कैपिटल ले वितर है ऐ वाई मत मनाद पीटन ने रोगी अवस्थाव मगद एक्स मत सिंपल ले वाई मत मुनात्पीटानी ने वाहक अवस्थाव मगद इन्नो वाहक अवस्थाव मगद इन्नो ना मगद इन्नो कैपिटल ले सिंपल ले है दे इधर है दिन ने ऐ मेक मत इलंगा कुरो दान ने बैन एनिसा පිරිමින්ට වාහකයන් නැත
මෙම රෝග සඳහා වාහක පිරිමින් නොමැත සමාජය තුළ වාහක පිරිමින් නොමැත හැබැයි ඒක අපිට පාඩුයි මම පාඩුයි ඇයි කියලා කියන්න හිතන්නකෝ රෝගී දරුවෝ 300ක් ඇති වෙනවා නම් කොහොමද බෙදෙන්නේ 100යි 100යි මෙතනට 100යි දැන් කොහමද 300 බෙදෙන්නේ 150යි 150 ඒ කියන්නේ රෝගී දරුවෝ මෙතන 100ක් හැදෙනකොට මෙතන රෝගී දරුවෝ 150ක් හැදෙනවා ඒ කියන්නේ පරිසරය තුළ සමාජය තුළ වැඩිපුරම ඉන්නේ පිරිමි දරුවන් තමයි මේ රෝගෙට ගොදුරු වෙන්නේ හැබැයි භයානක තත්ත්වය තමයි සමාජය තුළ වාහක ස්ත්‍රීන් ඉන්නවා හොයාගන්න බෑ ඇයි පුතේ හොයාගන්න බැරි ලෙඩ රෝගේ රෝග ලක්ෂණ පෙන්වන්නේ එයාට ලෙඩේ නෑ නමුත් ලෙඩේ සෑදීමේ හැකියාව එයා තුළ තියෙනවද නැද්ද තියෙන එවැනි ස්ත්‍රීන්ට අපි කියන නම වාහක ස්ත්‍රීන් කියලා මේ අනුව ස්ත්‍රියකට තියෙනවා මෙවැනි රෝගවල මොන රෝගවලද ලිංග ප්‍රතිබද්ධ නිලේන ජානවල ඒ කියන්නේ රතුකොළ වර්ණන්දතාවයටයි අනිතෝගේ නම මොකද හීමෝෆීලියාවටයි ස්ත්‍රියකට තියෙනවා අවස්ථා තුනක් එක්කෝ එයා නිරෝගී ස්ත්‍රියක් එක්කෝ එයා වාහක ස්ත්‍රියක් එක්කෝ එයා රෝගී ස්ත්‍රියක් පිරිමියකට තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි එක්කෝ එයා රෝගී පිරිමියෙක් එක්කෝ එයා නිරෝගී පිරිමි වයි වර්ණ දේය මත පීඨන් නැති නිසා මොකද වෙන්නේ වයි වර්ණ දේය මත පීඨන්නේ නැති නිසා එයාට එක ලක්ෂණ එක අකුරයි අපිට නිරූපණය කරන්න වෙන්නේ ඒ නිසා එයාට රෝගී අවස්ථාවක් තියෙනවා නිරෝගී අවස්ථාවක් තියෙනවා පැහැදිලිද අපි මේ ටික ඉවර කරන් ඉමු එනවා බලමුතේ එක් සහ වයි ලිංග වර්ණ දේහ සැලකුවද ඒවා මත පිහිටි සියලුම ජාන ලිංග නිර්ණය සඳහා භාවිතා නොවේ එක් සහ වයි වර්ණ දේවල පීටි ජාන බොහොමයක් අනිකුත් අලිංග වර්ණ දේහවල ජානමෙන් විවිධ ලක්ෂණ තීරණය කරයි.
එක්සා වයි වර්ණ දේහවල පීටි ජාන භෝමයක් අලිංග වර්ණ දේහවල ජානමෙන් විවිධ ලක්ෂණ තීරණය කරයි. වයි වර්ණ දේහ ඉතා කෙටි නිසා එක්ස් වර්ණ දේහ මත ඇති ජාන භෝමයකට අනුරූපව වයි වර්ණ දේහ මත නොමැත. අනුරූප වන ජානය වයි වර්ණ දේහ මත නොමැත. එම නිසා පිරිමින්ට අදාළව වයි වර්ණ දේහ මත රෝගී ජාන පිටන්නේ නැත. අඩු කරන්නේ හරිද පුතේ? ඊළඟට දැහගෙන දැන් ඔලුවට ගන්න ඕන දේ මොකද්ද? එක්ස් වර්ණ දේහ දෙක මතම ජාන පීඨනව රෝගයට සම්බන්ධ. ඔව් පිරිමියෙකුගෙන් නම් වයි වර්ණ දේහ මත ජාන පීඨන්නේ නැහැ. මේ නිසා අපිට ස්ත්‍රියක නිරූපණය කරන්න ඉංග්‍රීසි අක්ෂර දෙකක් අනිවාර්යෙන් ඕන. පිරිමියෙකුගේ යම් ලක්ෂණයක් රෝගයක් පෙන්නුම් කරන්න අවශ්‍ය වෙන්නේ එක අක්ෂරයක් විතර. හරිද පුතේ? බයි. තාම අපි රෝගවලට ආවෙ නැහැ පුතේ, මේ දැනුම පොඩ්ඩක් හදනවා. ඊළඟට පුරුෂයින්ගේ වර්ණ දේහය බලන්න පුතේ. පුරුෂයන්ගේ වර්ණ දේහ මත පිහිටි එනම් එක්ස් ප්‍රතිබද්ධ ජාන බොහොමයක් සඳහා ඊට අනුරූප ජානය වයි වර්ණ දේහ මත නොමැත. එම නිසා එක්ස් වර්ණ දේහ මත පිහිටි බොහොමයක් ජාන ප්‍රමුඛ වුවත්
प्रकाश भी प्रमुख ऊना तीन काकुरा ऊना तीन काकुरावस्था देख में इलियट पेन्न एनाम निलीन जाने निशा एतिवन प्रवेणिका बाध्या सलको विट एना लिया निरोगी पुरुष मुगद बलपान रोगी जाने सिंपल अनिवार्य मेकट बलपाने निलीन लक्षण एक समयुग्मक विन्नटो एना मटकियान निरोगी पुरुष कोमद बिलियन कोमद लियान कैपिटल ए केला निकाल लिया ने बे मुलिम पिरिमिया केला पिन्ना ने मुकाद लिया नो ना कैपिटल एक्स कैपिटल वाई इधर पास से एक्स माता लिया नो ना कथा करन कैपिटल ए आकुर एना उबे रोगे पुरुष आ लिया वर्ण देखना कथा स्त्रीयान स्त्री वर्ण देह देख मत लिंग प्रतिबद्ध निलीन जान देख महु एकाक पेहिताई देखा महो एकाक पेहिताई ओवन किसियाम निलेन जाने आ पेन्नुम कराने ओवन किसियाम निलेन लक्षणे आ पेन्नुम कराने एक स्वर्ण देह देखे हिम निलेन जान देखम पेहिताई ते विट पामनी එනම් මොනවෙන්නවද පුතේ නිලීන සමයුග්මක අවස්ථාවේදී පමණයි රෝගී ලක්ෂණය පෙන්වන්නේ එතන ඉස්සර පැත්තකින් දා ගන්න කැපිටල් එක්ස් සිම්පල්ලි සිම්පල්ලි विषम युग्म का गहन अवस्था पमना वाहक अवस्था लिंग प्रतिबद्ध निलीन जानसा प्रवीण आबादी विषम युग्म का अवस्था पमना वाहक अवस्था निरूपणीय निरोगी स्त्री रोगी स्त्री वाहक स्त्री अनिवार्यम कैपिटल एक्स अकुर देखा स्त्री के निरूपणे करन निरोगी ना कटोलन कैपिटल ले रोगी ना सिंपल ले वाहक ना कैपिटल ले सिंपल
තාම හැදුවේ මූලික දැනුම. ඔන්න දැන් අපි දැන් තමයි රෝගවලට එන්නේ. මේ මොන රෝග ගැනද කියන්නේ? මේ මොන රෝග ගැනද කියන්නේ? ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන රෝග. ඔන්න බලන්න මේ ඒකේ නමේම කියනවා. ලිංග ප්‍රතිබද්ධයි කිව්වේ කැපිටල් X ඉන්නවනะ කැපිටල් X කැපිටල් Y ඉන්නවනะ. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන කිව්වේ රෝගය මතුවෙන්නේ සිම්පල් අකුරක් සමයුග්මක වුණොත් විතරයි. ඒක ප්‍රමුඛ කියන්න බෑ. සමයුග්මක වුණොත් එතනනේ සමයුග්මක වුණ. ඒතර අපි කිව්වා අර උඟක් වෙලාට ලේ ඥාතීන් අතර මෙවැනි දරුවෝ බිහි වීමේ හැකියාව වැඩි කියලා. ඒකට හේතුව වාහක ස්ත්‍රියන් ඉන්නවා ගොඩාක් ලේ ඥාතීන් අතර. එතනනේ එතකොට පොඩි සම්භාවිතාවක් තියෙනවා මොනවා මතුවෙන්නද? රෝගයේ සහිත දරුවන් බිහි වීමේ හැකියාවක් තියෙනවා. එතන එවැනි රෝග දෙකක් ගැන අපි කතා කරන එකක් තමයි රතුකොළ වර්ණාන්තතාවයි අනිත් එක පුතේ මොකද්ද? ආ හීමෝෆීලියාව. කටවලන් ෆීලියාව කියන්නේ බයයි කියන එක. හීමෝ කියන්නේ රුධිරය. ලේ දැක්කම බයයි මේ රෝගින්. මම එතෙන්ද කියන්නේ ඇයි කියලා. ඒ රෝගෙට කියනවා හීමෝෆීලියාව කියලා. රතුකොළ වර්ණාන්තතාවය. හරිද පුතේ? රතුකොළ වර්ණාන්තතාවය අගෙන රතුකොළ වර්ණාන්තතාවය රතුකොළ වර්ණාන්තතාවයේදී වෙන්නේ රතු පැහැය කොළ පැහැයෙන් මොනා කරලාද වෙන්කර හඳුනා ගන්න බැරි වෙනවා මෙවැනි රෝගීන්. පැහැදිලිද? වර්ණාන්තතාවය කියලා පොදු ලෙඩකුත් තියෙනවා. මේකෙදි වැඩිපුරම අතු කරන්නේ මොනවාද? රතුකොළ වර්ණ වෙනස අඳුර ගන්න බෑ. එහෙනම් මේකට අපි නමක් කියනවා රතුකොළ වර්ණාන්තතාවය කියලා. එතකොට මේක හැදුනයි කියලා කෙනෙක් මැරෙන්නේ නැහැ. වර්ණයේ වෙනස අඳුර ගන්න බැරි එක විතරයි වෙන්නේ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. යම්කිසි පිරිමියෙක් සමග ගැහැණු කාන්තාව විවාහ වුණාට පස්සේ එයා වාහනේ එලවන් යනකොට මාර්ග සංඥා ළඟදී සමහර විට රතු පාට කොළ පාට වෙන් කර ගන්න බැරුව කියලා හැපිලා මැරෙන්න පුළුවන්. එනිසා රතුකොළ වර්ණාන්තතාවයේ ගැටලුවක් වෙන්නේ මොන වෙලාවටද පුතේ? වර්ණය වෙනස් කර හඳුරා ගන්න තැන්වලදී විතරයි. වර්ණ වෙනස හඳුරා ගන්න තැන්වලදී විතරයි. මිය යෑමේ රෝගයක් නෙමෙයි. මැරෙන්නේ නැහැ. මාරාන්තික නැහැ. පැහැදිලිද? ඉතින් ඕනනම් ඊට ඉස්සෙල්ලා පුළුවන් අඳුරා ගන්න රෝගයෙන් පෙළෙනවද කියලා නේද? ඒ පාට මොනවාරි ඇඳුමක් ඇඳන් ගිහලා අහන්න ඕන. විවාහ වෙන්න ඉස්සෙල්ලා මගේ ඇඳුමේ පාට කියන්න බලන්න. එහෙම කියලා වෙන් කර ගන්න පුළුවන්. වර්ණය වර්ණාන්තතාවයෙන් පෙළෙනවාද නැද්ද කියලා. මම පුතාලට කලිනොත් කිව්වා විවාහයකදී බලන්න ඕන කේන්දර නෙමෙයි කියලා නේ. මොනවාද බලන්න ඕන? රෝග ගැන තමයි සැලකිලිමත් වෙන්න. මේකෙදි මතුවෙන ප්‍රධානම දේ මොකද්ද? මේ රෝගයෙන් දුක් විඳින්නේ කවුද? දරුවෝ. මේ වෙන දරුවෝ තමයි පුතේ රෝගයෙන් දුක් විඳින්නේ. පැහැදිලිද? එහෙනම් මොකද්ද මේකට අපි කියන්නේ? රතුකොළ වර්ණාන්තතාවය. මට කියන්න පුතේ ඒකේ අක්ෂරය දිලා දෙන්නේ සීද මොකද? සිම්පල් සී. ආගෙනේ. මම දැන් එකක් ලියන. අනේ අපි හිතමු වාහක ස්ත්‍රියක් කියලා අපි හිතමු. එතකොට අපි ලියන්නේ පුතේට කැපිටල් සී සිම්පල් සී. හරිද? මෙයා වාහක ස්ත්‍රියක්. ඒ වගේම රෝගී පුරුෂයෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට එයාට ලියන්නේ සිම්පල් C කැපිටල් Y විතර. දැන් මම මේ ලියන හැටි කියලා දෙන්නේ. ලියන හැටි කියලා දෙන්න පුතාලට. මම මේ සිම්පල් අකුර වෙන පාටකින් දානවා. කතා කරන්න ඇහගෙන මෙතේ සිම්පල් සී අකුර වෙන පාටකින් දානවා. හරි නේද? මොකද එක ඔයගොල්ලෝ ලියනකොට පරිස්සම් වෙන්න. ටිකක් දුර යනකොට කැපිටල් අකුර සිම්පල් වෙනවා. වෙනස ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඊළඟට කරන්නේ අපි ජන්මානු නිපදවන්න ඕන. කොහමද ජන්මානු නිපදවන්නේ? මෙයාව කොටස් දෙකකට කඩන්න. එතකොට මොකද වෙන්නේ පුතේ? කැපිටල් X කැපිටල් C කැපිටල් X
सिंपल सी मैं तमाय आगे मनाद बुदे मैं तमाय आगे जन्मान जन्मानु अवस्था अरे इधर पास से मैं आवाज कोटास देख कर टकाना नहीं तेरा मुकद्दू है मैं आगे तवस्था देखा के ना कहूँ तो सिंपल सी मैं तंटे ना कैपिटल वाई देख मुकद्दू कर मैं जन्मानु नहीं देख माँ गोला निकला तीर्थ तरह तिया का इलाका ना मुकद्दू कर हाँ मैं आई तेरा मैं किन के ना यहाँ पे तीन देना ते कम संबंध होना इधर पास मैं आई जान लियो मैं ना पर क्या नहीं ना अवस्था कैपिटल सी सिंपल सी कैपिटल सी वाई सिंपल सी अरे बेटे सिंपल सी कैपिटल वाई देंगे अभी मेरे को लगा अंदुरा अंदुरना ने आनो मैं मैं कैपिटल आकरो एक्सा आकरो देखा तीन निशा दुआ कैपिटल सिंपल देखा मत तीन निशा वहाँ का दूर आगे बेटे कौन नाम करे वहाँ का ही दुआ है ना मैं रोगी ने निरोगी निरोगी पुता है ना मैं क्या रोगी दुआ मैं आठ क्या रोगी पुता देखा ये अनुभव बिहेवर ना दारुओं हाथर देने के बिहेवर ना ये आता रहें मगर देने बते वहाँ का दुआ किन्नो निरोगी पुते किन्नो रोगी दुए किन्नो रोगी पुते तेर तेर बत इधर आप यार कहते को हम दारा कालिन देनु मम्मा तमाय मगर दाबी करन मैं ने माउपियन ने पी वन परंपरा वा यागे मनोवधादन जानमानु हादनो अबे अबे जानमानु वाल तो मनाकुरा क्लियर नो ना एक्सा कुरा लिया ना लर खालिंगे क्या भी लिवे ने खालिंगे वे आप लिवे सी वितर है टी ना टी वितर है मैं तो ने एक्सा कुरा लिवे है लिंग प्रतिबद्ध निली ना जान सहचरे भी न सती इड पास से एको लेको तो करना मांग को तीता तरात्यान नितरम में द मेक मावन मेक मावना मेक पियाना बुते तो र मावाते के संबंधिनो न पिया के जन्मानु नितरने द दिम्बसा शुक्रा एक आप एक तो कर लेते तो र मेतनाई मैं आई लेता हूँ कालाबले टेन ने वाला मैं देवलो तेके तेके तो कराने पुलो इधरे बैठे थे अवस्था किये देने बुलो हाथर आए कौन बता दे ऐ मामा तीता तरह दागा नहीं क्या नेता उगल मैं आकर है ना वाला मैं क्या ना अरे केलो और दे रखा इंदा हुआ कौन दे मुलीमा मना करने का तीता तरह तिब्बा में इतने අවශ්‍ය අකුරු ටික බැලුවා ඊට පස්සේ බලනවා දුවද්ද පුතෙද්ද කියලා ඊට පස්සේ බලනවා රෝගීද නිරෝගීද වාහකද කියලා පුතේකට නම් තියෙන්නේ අවස්ථා දෙකයි එක්ක රෝගී එක්ක නිරෝගී දුවේකට නම් තියෙන්නේ අවස්ථා තුනයි නිරෝගී වාහක සහ රෝගී පැහැදිලිද එන අපි යමු මුලින්ම රතුකොළ වර්ණන්දතාව मानवते मिनिसातुला बाहुलम लिंग प्रतिपद्य निलीन जाने आय मिनिसातुला बाहुलम लिंग प्रतिपद्य निलीन निलीन रोगे आय रातु पहाय कोल पहाइन वेनकर हांदुना गनी में अपासुताव मेम रोगे लक्षण आय मैं वैदिपुरा वैलंदिन्ने सैदिन्ने पिरमिंटय मेम रोग तत्ते ऐतिवेन्ने एक्स्वार्ण दे पीटा ऐति निलीन जानयक निशाय
කාන්තාවක් වර්ණාන්තතාවෙන් පෙන්වන්නේ නිලින ඥානය x වර්ණ දේහ දෙකම මත ඇති විටය. පිරිමියෙකු නම් x වර්ණ දේහ මත එකක් මත පමණයි ඥාන පීඨන්නේ y වර්ණ දේහ මත පීඨන්නේ. එකක් තිබුණත් එයා රෝගයෙන් පෙළෙනවා. ස්ත්‍රියක් නම් කීයක් තියෙනවද? අක්ෂර දෙකම තියෙන්නට ඕන රෝගයෙන් පෙළේ. निरोगी के पेन व्यस रोगी के पेन उत्तर निरोगी स्त्री सिंपल सी कुताला पैन देखा भावित कैपिटल सिंपल वेनसट निरोगी स्त्री कोमदलिया कैपिटल सी कैपिटल सी वाहक निरोगी स्त्री वाहक निरोगी बुते निरोगी पिरिमी कैपिटल सी वर्णांधता पिरिमी एकाक्षर आई विवाह पलवीते निरोगी स्त्री निरोगी स्त्री अग्निशा मुखते कैपिटल सी कैपिटल सी इसे वर्णांधता पेरमीशा पाट दिख पाचिक सिंपल सी इसे जन्मानु अतर हदते मना एक्स कैपिटल सी एक्स कैपिटल सी अनिपेतर एक्स सिंपल सी वाई वाला मुनात्ने इट पास एक तो कर ला लिया ना दुवेद्द पुतेद्द रोगेद्द निरोगेद्द वाहक दिखे एक वरना इलांगे कटे एक वरना इलांगे कटे
මොනවද ලැබුණ ප්‍රතිඵල පුතේ පළවෙනි කෙනා වාහක දුව දෙවෙනි කෙනා නිරෝගී පුතා ඊළඟ කෙනා වාහක දුව ආයෙනවා නිරෝගී පුතා හරිද බල ඊළඟ ගැටලුවට යන්න ගැටලුව දෙකක් තව දීලා තියෙනවා දෙවෙනි අවස්ථාව ලියලා වාහක වන නිරෝගී ස්ත්‍රියක් සහ වර්ණාන්තතාවයෙන් පෙළෙන පුරුෂයෙකු අතර ඉස්සල කිව්වෙමු වාහක නිරෝගී ස්ත්‍රිය දැන් ඉන්නේ වාහක ස්ත්‍රිය පාට දෙකක් භාවිත කරලා වර්ණන්දයන් පෙළෙන පුතේ අන්න සිම්පල් සි හරිද එතකොට කැපිටල් වන් කැපිටල් සි සිම්පල් සි නේ අනිත් එක්කෙනා සිම්පල් සි විතර ඊට පස්සේ වර්ණ දේවලට ගෙන් කරා ඊට පස්සේ එකතු කරන්න පුතේ පුතාලගේ රූපේ මොනවාරි වැරදුනේ පින්දෙන මුද්‍රණ දෝෂයක් තියෙනවා වම් පැත්තේ ලියන්න පුතේටි තේරෙනවා ගැටලු තියෙනවා නම් අහන්න මේ පල්ලයට යන මෙයා මොකද ඉන්න මදි නම් පහලට ගෙන යනකම් ඊළඟ කතා දැන් පුතේ මම මේකේ උත්තර ගන්න පුතේ බඩ උදව් කරන් දුවද්ද පුතේද්ද පළවෙනි රූපේ දුවේද්ද පුතේද්ද දුවේ වාහකද නිරෝගීද රෝගීද වාහකයි දෙවෙනි කෙනා
निरोगे पुता देवने के ना तुंगे ने के ना बुदे रोगे दू अने इलांग के ना रोगे දැන් පුතාලට පේනවද කලින් එකේදී පුතේ රෝගී පිරිමියා හිටියට අහගෙන කලින් අවස්ථාවේ රෝගී පිරිමියා හිටියට හරිද දරුවන්ට ලෙඩේ ආවේ නැහැ වාහකය විතරයි ආවේ නමුත් මේ මෙතන මොකද වෙන්නේ වාහක ස්ත්‍රියක් ආපු ගමන් රෝගී පිරිමියා ඉන්නකොට මොකද වෙන්නේ දරුවන්ට ලෙඩේ මත් වෙනවා ඒකයි අපි කියාරේ ලේ ඥාතින් අතර වෙන්නේදී ඔක තමයි තේරණා නේද वाहक स्त्री विभाग इतले आकर लगा इलांग रूपे इलांग उदाहरण हरदे इलांग
ඊළඟ අවස්ථාව පුතේ මොකක්ද කියන්නේ වර්ණන්දතාවයෙන් පෙළෙන ස්ත්‍රියක සහ නිරෝගී පුරුෂයෙක් අතර මොනවාද ලැබුණු ප්‍රතිඵල රෝගී දරුවෝ ඉන්නවද ඉන්නවද නැද්ද දුවේද පුතේ පුතේ කිතරයිද හරිද දෙන්නම පුතාලා පුතාලා දෙන්න බලමු अरे इलांगेमोफीलिया स्त्रीट लिंग प्रतिबद्ध प्रवेणिकाबाध पेन्नमेंडुआन विवाहवलिन्न ज्ञान धर्वाणी आबाधवल लक्ष्मीमठ वेडिनेमुवा कति එයට හේතුව එවැනි ස්ත්‍රීන් එම පවුල්වලට සම්බන්ධ නිසා ඇය රෝගී වාහක කාන්තාවක් වීමට බොහෝ දුරට ඉඩ තිබීමයි. හරි පුතේ. ඊට පස්සේ අපි එනවා පුතේ හීමෝෆීලියාව. ආගෙන පුතේ. හීමෝෆීලියා. බෝඩක බලන්න. අපි කතා කරන්න පුතේ හීමෝෆීලියාව මේකේ තියෙන ප්‍රශ්නේ තමයි රුධිර වහනයක් වුණාම රුධිරය කැටි ගැහෙන්නේ නැහැ හරිද පුතේ ඒතර අපි හිතමුකෝ මෙහෙම දරුව සෙල්ලම් කර කර ඉන්නකොට දරුවෙක් වැටිලා අපි තුන් පඩි පෙළ කියන හැරෙම වැටිලා ඉවරලා මොකද වෙන්නේ ඉස්ස තුවාල වෙලා හරි ලොකු තුවාලයක් වෙලා ලේ යනවා එතකොට ලේ යනකොට ලේ නවතින්නේ නැහැ රෝහල් ගත කරන්න පරක් වුණොත් හරි රෝහල් ගත වෙනකොටම සමාජයේ දරුවා මිය ගිහින් හේතුව අධික රුධිර වහන බැලුවාම දරුවාගේ ලේ කැටි කැසෙන්නේ නැහැ
එතකොට තමයි දැනගන්නේ සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවා මොන රෝගයෙන් පෙළෙනවා කියලාද? හීමෝෆීලියා රෝගයෙන් පෙළෙනවා කියලා. පළවෙනි දේ තමයි මේක මේක පුතේ පළවෙනි දේ තමයි මේක ස්ත්‍රීන්ට ඒ කියන්නේ මේ දක්වා ගැහණු දරුවන් බිහි වෙලා නැහැ. ගැහණු දරුවන් බිහි වෙලා නැහැ මෙම රෝගයට. ඒකට බලපාන ජානමය හේතු කිහිපයක්ත් තියෙනවා. එහෙම නැත්නම් කලල අවස්ථාවේදීම ඒවා විනාශ වෙලා යනවා. කලල අවස්ථාවේ දරුවෙක් බිහි වෙන්නේ නැහැ. රෝගයෙන් පෙළෙනා ඉන්නේ එහෙනම් කවුරු විතරයිද? පිරිමි දරුවෝ විතරයි. අනිත් අය ඉන්නවා නම් ස්ත්‍රී දරුවෙක් ඉන්නවා නම් එයා කවුද? වාහක අවස්ථාවේ පසු වෙන කෙනෙක්. හැදෙරිද කෙනෙක්? වාහක අවස්ථාවේ පසු වෙන කෙනෙක්. රෝගී ස්ත්‍රීන් නැහැ. මොන රෝගයකටද? හීමෝෆීලියාව. රෝගයට ගොදුරු වෙන්නේ එහෙනම් කවුද පුතේ? වැඩිපුරම පිරිමි දරුවා. මේතර මොන සාධකයේද බලපාන්නේ පුතේ? රුධිර කැටි කැසීමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකත් අපිට නැවත බලන්න පුළුවන්. රුධිර කැටි කැසීම කියන එක ලොකු සංකීර්ණ ක්‍රියාවලියක්. මොන කොටසේද මේ බලපෑම තියෙන්නේ කියලා නැවත වෙනම රුධිර පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. මොන සාධකයේ අඩුවීම නිසාද? සමහර ඒවා ටිකක් හොඳ කරන්නත් පුළුවන් වෙන්න පුළුවන්. සමහර ඒවා බැරි වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මෙවැනි රෝගින්ට තියෙන අවධානම තමයි මොකද්ද? රුධිරය වහනේ වෙලා සම්පූර්ණ රුධිර පරිමාව නැත්තම් මේ හෘදයට පොම්ප කරන්න බෑ පුතේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ වතුර මෝටරයක වුණත් වතුර නැතුනොත් මොකද? උලන් අදිනවා කියලා අපි කියන්නේ. එතකොට දුවන්නේ. ඒ වගේ මේ ඇඟ පුරා රුධිරය බෙදා හරින්න එයාගේ පරිමාව රුධිර පරිමාව මොනවා වෙන්න ඕනද? තියෙන්නට ඕන. ඒකයි අර අපි කියන්නේ මොකකින් හරි ඇන්නාම ඇනුනාම ගලවන්න එපා කියලා. ගලවපු ගමන් මොකද වෙන්නේ? එතනින් එන රුධිර වාහනේ අපිට නතර කරන්න බෑ. එතකොට අපි රෝහල් ගත වෙනකම් එයාගේ ලේ යනවා. ඒ වෙලාවට තියෙන ඇනුනා නම් ඒ ඇනිච්ච උපකරණයේ පිටින්ම ගිහිල්ලා තමයි රෝහලට ඇතුල් වෙන්නේ. එතන රෝහලේදී තමයි ඒව ගලවන්නේ. එක පැත්තකින් ලේ දීගෙන හරි ඒක අයින් කරේ හැකියාව තියෙන. හුඟක් ක්‍රියානතර වලදී මිනිස්සු මිය යන්නේ ඇයි? රුධිර වාහනේ වෙලා. රුධිර වාහනේ වෙලා. එතන රුධිර පරිමාව අවශ්‍යයි පොම්. තේරුණ නේද කියන්නේ? හෘදයට මේක වටේ කරකවන්න මොන අවශ්‍යයිද පුතේ? රුධිර පරිමාව අවශ්‍ය වෙනවා. එතන දරුවෙකුගෙන් රුධිර වාහනේ වෙනකොට එයා මිය යෑම වෙන්න පුළුවන්. මොකද්ද මේ රෝගෙට කියන්නේ පුතේ? හීමෝෆීලියා. දැන් රෝග අපි කීයක් කිව්වද? හතරක් කිව්වා. ඇලි බව, තැලසීමියාව. හරිද? ඒකට අයිති නැතත් මම ඔයගලන්ට කිව්වා දෑක ඇති සෛල රක්තහීනතාවය. ඒ නිසා ඔක මතගෙන නිකන් දෑත කියලා. මම කියන්නේ දෑත කියන්නේ දෑක ඇති සෛල රක්තහීනතාවයි, ත කියන්නේ තැලසීමියාව. එතකොට ඉතුරු දෙන්න ඉන්නේ මෙතනට. කවුද? රතුකොළ වර්ණාන්ධතාවයි හීමෝෆීලියා. රතුකල වර්ණන්දතාවයි හීමෝෆීලියා. එතන හීමෝ කියන්නේ මේ මොකටද? රුධිරයට. දෙකම රතුයින්. ඒක තේරෙනවද මගෙන්? ඒ කියන්නේ රුධිරයත් රතුයි, රතුකල වර්ණන්දතාවයත් රතුයි. මම මේ මතක තියාගන්න ක්‍රම කියන්නේ. ඒ නිසා මේ දෙකම මොකද්ද? ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන. අපේ අහන කෙටි ප්‍රශ්න වල රවට්ටන්න. මොකද්ද? දෛහික වර්ණ දේයක් නිසා ඇතිවන රෝගයක. දෛහික කියන්නේ අලිංගික. අලිංගික කියන්නේ විකෘති ජාන. එහෙනම් ඒකටයි තියෙන්නේ මොකද්ද? තැලසීමියාව හරි ඇලි බව හරි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා ඇතිවන රෝගය කියන එකට එන්නේ හීමෝෆීලියාව හරි රතුකොළ වර්ණාන්තතාවය හරි. හැදිරි අපි ඕකෙත් අර විදිහම පුතේ විස්තර ලියාගෙන යනවා. ඔයගලන්ට පුළුවන් ඒ ගැලින් සටන් පුළුවන් දරුව ඇඳගෙන යන්න. එකක් ඉවරුණොත් ඊළඟ එකට යන්න. නියම අපි හීමෝෆීලියාවෙන් පෙළෙන පුජ්ජලයන්ගේ හීමෝෆීලියාවෙන් පෙළෙන පුජ්ජලයන්ගේ රුධිරය කැටි නොගැසෙන නිසා රුධිරයකට නොගැසෙන නිසා සුළු තුවාලයකින් පවා අධික ලෙස රුධිරය ගලා ගොස් මරණය පවා සිදුවීමට ඉඩ ඇත.
මරණය පවා සිදුවීමට ඉඩ ඇත. මෙය ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයක් නිසා ඇතිවන මෙය ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයක් නිසා ඇතිවන ඇතිවේ. ඒ අදහස දෙනවද පුතේ? ඔයාලා මතකයිද අර ප්‍රතිබද්ධ ඥාන කියන අදහස කවුද ගෙනාවේ? මෝගන් කියන විද්‍යාවක්. අර එකට සම්බන්ධ වෙලා ආවෙනිගත වෙනවා කියපු ඒවට තමයි අපි කියෙ මොනවද? ප්‍රතිබද්ධ ඥාන කියලා. මෙන්ඩල් කිව්වේ නිදහසේ ස්වාධීනව යනවා කියලා. මෝගන් කිව්වේ එකට එකතු වෙලා යනවා කියලා. ඒවට තමයි කියන්නේ ප්‍රතිබද්ධ ඥාන කියලා. මෙය ලිංග ප්‍රතිබද්ධ නිලීන ඥානයක් නිසා ඇතිවේ. එය X වර්ණ දේහ මත පමණක් පවතී. කොහොමද අපි දන්නවනේ Y වර්ණ දේහ මත ඥාන පීඨන්නේ නෙපතේ. මෙය පිරිමින් අතර බහුල රෝගී තත්ත්වයකි. මෙය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නේ වාහක ගැහැණුන් මගිනි. මේ දක්වා රෝගී ස්ත්‍රීන් බිහිවෙන්නේ නොමැත. හයිලයිට් කර. නැතරතු පෑනින් ලිය. කීප පාරක් විභාගේ ප්‍රශ්න කරායි. මේ පිරිමින් අතර බහුල රෝගී තත්ත්වයකි. මෙය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නේ වාහක ගැහැණු මගිනි. මෙම රෝග මේ දක්වා රෝගී ස්ත්‍රීන් බිහිවී නොමැත. දර රෝගයට අදාළ නිලින ඥානයට දීලා තියෙන අකුර මොකද්ද පුතේ? සිම්පල් එච්. නිරෝගී බවට දීලා තියෙන අකුර කැපිටල් එච්. එන ඔයගලන්ට දැන් පුළුවන් තනියෙන් ලියාගෙන. පුතේ නිලින ඥානය ලියනකොට මම එක කලිනොත් කිව්වා නිලින නෙමෙයි වා මොකද්ද වාහක අවස්ථාව ලියනකොට මුලින් ලියන්න ඕන කැපිටල් අකුර. මතකද මම ඔයගලන්ට කිව්වා ඒකට හේතුවයි. අර කැපිටල් අකුරට අපි ප්‍රමුඛතාවයක් දෙනවා. වැරදිම නෙමෙයි. එතන ඔකල එක මතක තියාගන්න. කැපිටල් අකුර තමයි මුලින් ඉවද? දැන් ඊතර ලියන්න පුතේ ඔයගලන්ට පුළුවන් දැන්. බලන්න
हीमोफीलिया वट हेतु वन निलीन जाने सिंपल लक्षणम हीमोफीलिया हेतु वन जाने प्रमुख जाने कैपिटल लेच पुते तो कोटा निरोगी पिरिमिया कोमे तभी डिलियन हुए कैपिटल लेच चितरा रोगी पिरिमिया कोमे डिलियन हुए सिंपल लेच चितरा इट पास से कैपिटल वाई अब पुरवान है ना स्त्री पुरवान ने पूछा स्त्री कोमे डिलियन निरोगी स्त्री सिंपल लेच सिंपल लेच वाहक स्त्री कैपिटल लेच सिंपल लेच रोगी स्त्री सिंपल लेच सिंपल लेच मैं क्या लिखा दी इलाके के ध्यान कैपिटल लेच सिंपल लेच निरोगी प्रीमिया कैपिटल लेच इट पास जन्मानुगानुपते इट पास एकत्र कर मनादा है अरे निरोगी दुव निरोगी पुता वाहक दुव रोगी पुता हरे इलाय का थादान बुते पुरा असन है नहीं तो पढ़ मासन मैंने सान ने बायो पढ़ में आपको ना डर तारक पढ़ खाता पढ़ने देने में मैंने में थी तो इलाय का तो कलर तानी हम बुलाम बुते पारणे पढ़ांग वाले टा साबा के नवेच्चे दारु इन्नो ना बुते पारणे वीडियो बाल्ला आय मितन टेन होने नेता ना दाह से गाने बेरी बीने वाह अबे मूल पाठ में मकरे मूली का देनुमा किया दीपे ඊළඟට යනම් පුතේ මේක ඉවරයිනේ හැමෝම හරිද ඊළඟේදී කියන්නේ නිරෝගී මව සහ රෝගී පියා හදුවද බලන්න හරිද කියලා නිරෝගී මවක් සහ රෝගී පියෙක් අතර රෝගී පියා කියවම සිම්පල් ලෙච් නේ කොහොමද දෙන්නේ ප්‍රතිපල रोगी नैने वाहक दुआई
वाहक दूल्हा देना है निरोगी पुत्र हर बीते अबे इलांगटे याना इलांग कोटसेट है पाठ भी इवरण कोटसेट याने बीते मैं जानता अक्षने भाविते के ना भी कथा करा अभी जानताक्षणे पुते भावितेय गेन पति कीपयक् कथा करन एकक् तमयि कृषिकर्मान्तेट ईट पास्से वैद्य विद्यावट तरणे ईट पास्से पुते कर्मान्त वलट आदि विविध क्षेत्रयन्ट अपि मे जानताक्षणे भावितेय गेन कथा करन मुलिम अपि गत्त पुते कृषिकर्मान्तेट अद वेनकोट अपि भोग वगावन मंगु अरगेन वेडिपुर लबा देन पालिबोध के अंत ओरत्तु देन लेड रोग वलट ओरत्तु देन अडु जल प्रमाण ओरत्तु देन शाक निपद वला तीन मंबुतालट किवा मे निसा मे अपि प्रवेणी विद्या धनमें अपिट नोतेरुनाट लोके आहार अर्बुदेट मुनाद दीला तीन विसंदुम दीला तीन पैदरीद लोके आहार अर्बुदेट विसंदुम दीला तीन अवते स्वागत धनमें නොයකොත් වැඩි පළදාවක් ලබා දෙන ශාකහා සතුන් එළියට දාලා තියෙනවා. බිත්තර වැඩි ප්‍රමාණයක් ලබා දෙන කිකිලියන්, මාස් වැඩි ප්‍රමාණයක් ලබා දෙන කුකුලන්, කිරි වැඩි ප්‍රමාණයක් ලබා දෙන එළදෙනු. ඒ විදිහට මේ ශාස්ත්‍රයට ගොඩාක් දේවල් එකතු කරලා තියෙනවා. අද වෙනකොට තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා පුතේ. අද වෙනකොට තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සමහරට අනාගතයේදී දැනටමත් පරීක්ෂණ වලින් සාර්ථක වෙලා තියෙනවා හැකියාව ලැබිලා තියෙනවා අපිට යම්කිසි පටක කොටසකින් අරගෙන උදාහරණයක් කිව්වොත් අපේ නාරන් සහිත බීම జాති නිෂ්පාදනය කරනවා වර්ණක නෙමෙයි නාරන් ගෙඩියක් අරගෙන හැබැයි ගහක් නැහැ ඒ ගෙඩියේ තියෙන අර සෛල නැවත නැවත වර්ධනය කරනවා मसपि वेलपोलटेवन हेब हरकुन्े मेलर ये मेलिंग अभी नवत नवत मदने अदेट अविलती है अनागते कुदावेगी मऊ शाक अवश्य कुटसर हेचर मे ताक्षण मुनवेला दिशा गेल अभी मे अद कथाकरण तंट वा ඊට පස්සේ වෛද්‍ය විද්‍යාවට දරුවන් නොලැබෙන මව්වරුන්ට දරුවන් බිහි කිරීමට ඉඩකඩ හදලා දීලා තියෙනවා. රෝගවලින් බිහි වෙන දරුවෝ රෝගයෙන් තොරව බිහි කිරීමේ හැකියාව උදා කරලා තියෙනවා. අම්බතලට අර කිව්ව මීට කලින් මතක ඇති ඒ රටේ බිහි වෙන බොහෝ දරුවෝ ස්නායු ආබාධයකින් පෙළුණා කියලා.
इत पास वैद्य बलवाकट हेतु पिरीमियागे पियागे शुक्राणुति एक वर्णदेह कोटस जान कोटस इत पास करे ඒ කොටස අයින් කරලා වෙනත් පිරිමියෙකුගේ ඒ අදාළ නිරෝගී කොටසේ ශුක්‍රාණුවට බද්ධ කළා ඒකෙන් දරුවෙකු බිහි කරා. එතකොට ඒ දරුවට ලෙඩේ තිබුණේ නැහැ. එහෙනම් වෛද්‍ය විද්‍යාවට ගොඩාක් කියලා කියලා. දැන් අපිට පුතාලා දන්නවා ඇතිනේ දියවැඩියා රෝගයට අපිට එන්නත් කරනවා ඉන්සියුලින්. මේ ඉන්සියුලින් මුලින්ම නිපදවෙපු තේ ඌරගේ. ඌරගේ इंस्युलिन तमाई मानव इंस्युलिन बहु किट्टुवटकी बहु किट्टुवटकी एक प्रश्न एम इंस्युलिन विदन कोट अपे अंगट समहर सीयट दशम गानकट एक मनावना असात्मिकता मतुकर ईट पास अभी करपुते तमें अभी लोक स्वागनीम करा ईकोलाई बैक्टीरिया तीन मेम प्लास्मिड कीला जातिया मे नियास्टियम मे प्लास्मिड कीला जातिया हरित मे प्लास्मिड लक्षण गुणनावस्था मे शैल हतर कल हतरट मेन तेरना सामान्य बेदीला मे आगे प्लास्मिड गमन कर अभिकरे मिनिसागे अभिकरे मिनिसागे इंसुलिन हदन जान कोटस होयागेन ए कोटस कापलारगेन මෙයාට මේ කොටස එලියට අරගෙන අපි කරේ මෙයාගේ කොටස මෙහෙම අයින් කරලා මෙයාගේ කොටස මෙතනට බද්ධ කරා. ඒ කියන්නේ මොනවද ඒතර බද්ධ කරේ? ඉන්සියුලින් අඩංගු ජාන කොටස. බද්ධ කරලා ආයි මෙයාට ඇතුල් කරා. ඒතර මෙයා දන්නේ නැහැ මේ වෙනස වුණා කියලා. එයා මොකද කරන්නේ? මේ වගේ සෛල ගොඩාක් හදනකොට අලුතෙන් හදනවා අර ඉන්සියුලින් සහිත ජාන. ඒතර දැන් මේ ශුද්‍ර ජීවීන් පුතාල දන්න ගුණනේ 1 2 3 නෙමෙයි. हतर आठ दास हटातर वगे वर्ग मूल वेडिगुल इटाकेट कल की अभी मुनाद निपदवा इंसुलिन निपदवाट सामान मिनीसाट सीएट सी आगम सामान कागे जाने दरगते मिनीसागे इंसुलिन चाहोर अदा भाविता इंसुलिन सीएट सी आगम मिनीसागे इंसुलिन वर्ड सामान असात्मिकता नैतिवना एवगे विविध शेस्त्र मे ताक्षण जान ताक्षण पुतालट अनागत लोके गुडा पैतिन मदर गिनो जी विद्यांश मंगे अपेकाली शुद्र जीव विद्या वितर अदेन जान ताक्षण तीन अणुक जान ताक्षण तीयन इवागे विविध पैति तीन शिव कड़ा स्नो ताक्षण तीयन अन्नपति गोडाक विवर वेला तीन मेवेम गोडाक पेरली शेस्त्र बिहि वेला तीन अरे वेनम अपीट विश्वविद्यालय वेनम उपाध्याय वितरा कदार वितरा विशेषज्ञ बाट पत्ते पासल काले वेडी विषय धारा वग्गनवा उसास पिलटे अडु विषय धारा विषय तुनाई विषय तुना पड़ने लोकु पराशया विषय तुना विश्वविद्यालय ज्ञापुरा वेडिपुरा अरगन गीलाकण आपे मुन भावित विश्वविद्यालय धरवेटे विश्वविद्यालय उगा देवल याव समार अवसान अवृद्ध दानव मुनाट एवा करण तेंग वलट दाला अध्यापने दिखमेट लश्वविद्यालय अध्यापन विनसती दैंगिक गुडाकिगे पेवनाट इक टिकट विन गील अवसाने याम शेस्त्र निपुण बावट पत्ते अन्न पार्वल गमन तमन की अमति शेस्त्र अन्न पुल मे जी विद्यापैत अणिपति तेमता इतकोट अभी पाठम अवसान मेकोट सत्क इट पास प्रश्न टीकना अभी बल मे जानताक्षण भावित्यान पुताल तीरण अदास्ती बाणपुते
ආවේණිය පිළිබඳ දැනුම භාවිතයට යොදා ගැනීම ආවේණිය පිළිබඳ දැනුම භාවිතයට යොදා ගැනීම ප්‍රමේණිය පිළිබඳ සිද්ධාන්ත ආගෙන පුතේ ප්‍රමේණිය පිළිබඳ සිද්ධාන්ත දැනගැනීමෙන් පසු වඩා යහපත් ලක්ෂණ සහිත දෙමෝම් ශාකහ සතුන් බිහි කර ගැනීම තාක්ෂණය බවට පත්විය. මුලින්ම මෙය භාවිත වූයේ ඇමරිකාවේ තිරිඟු වගාවන් අතරය. අර පුතේ ප්‍රධාන මතක ඇති අපි අර තිරිඟු වගාවට අපි බැසිලස් තුරෙන්ජියන්සිස් කියලා මතකද ඔයගොල්ලන්ටනේ? මොනවාද තිරිඟු වගාවට පලිබෝධකයක් විදිහට අපි ක්ෂුද්‍ර ජීවියෙක් භාවිත කරන ජාන ඉංජිනේරු විද්‍යාව වෙනස් ප්‍රභව වලින් ලබා ගන්නා DNA අණු කොටස් බද්ධ කොට නව DNA අණු කොටස් ප්‍රතිසංයෝජනය DNA අණු නිපදවීමේ නව තාක්ෂණයේ උපයෝගී කර ගැනීම ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ලෙස හැඳින්වේ. ප්‍රතිසංයෝජන කියන්නේ පුතේ නැවත කොටසක් එකතු කරලා යාව නැවත වෙනස් කෙනෙක් බවට පත් කරන සම්පූර්ණයෙන්ම නෙමෙයි කොටස අණුක කොටස. හරි, මෙම ශාස්ත්‍රයේ වඩාත් ප්‍රතිලච වේ ඇත්තේ ජාන ඉංජිනේරු විද්‍යාව හෝ ජාන තාක්ෂණයේ ලෙසය. දැන් බලන්න පුතේ ඉංග්‍රීසි අකුරු අඩුවක් තියෙනවද බලන්න. ඒ ලියමු ආහාර නිෂ්පාදනය සහ කෘෂිකාර්මික ශාස්ත්‍රයට උදව් කරන විදිහ. එයන් පුතේ වැඩි දියුණු කළ ශාකහ සතුන් නිපදවීම දෙවෙනි එක ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය මගින් යහපත් ලක්ෂණ වලින් යොත් භෝග සහ සතුන් සඳහා නිදසුන් කීපයක් පහත දක්වා ඇත. ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කළ භෝග වලින් නිපදවන ලබන මෙම ආහාර වලට අපි කියන පුතේ නමක් GM food කියලා. genetically modified. හරි, GM food කියලා අපි හඳුන්වනවා. ශාක බලමු. වල්නාශක ප්‍රතිරෝධ භෝග බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුල් කිරීමෙන් භෝග නිපදවයි. වල්නාශක ප්‍රතිරෝධ භෝග බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුල් කිරීමෙන් නිපදවයි. කෘමි ප්‍රතිරෝධී භෝග පාංශු බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුල් කිරීමෙන් භෝග නිපදවයි. විටමින් වලින් පොහොසත් රන්වන් සහල් කැරට් ශාකයෙන් ලබාගත් විටමින් ඒ නිපදවන ජානය ඇතුල් කිරීමෙන්. සීතලට ඔරොත්තු දෙන තක්කාලි ප්‍රභේද සීතරතවල මඩ තුල ජීවත් වන මත්සයෙකුගෙන් ලබාගත් ජානයකින්. බීජ රහිත සහ මාංශල පළතුරු වර්ග දෙවපතේ
ඊළඟට සතුන් වැඩිපුර කෙරී හා මස් ලබා දෙන ගවයින් හා පෝෂක ගුණයෙන් වැඩි කෙරි ලබා දෙන ගවයින් වැඩි බිත්තර ප්‍රමාණයක් ලබා දෙන කිකිලියන් අඩු කාලයකදී වැඩි මස් ප්‍රමාණයක් ලබා දෙන කුකුලන් කර්මාන්ත ශේෂ්ත්‍රය කර්මාන්ත ශේෂ්ත්‍රයේදී ජාන තාක්ෂණයෙන් නිපන් ලද බැක්ටීරියා මාදිලි යොදා ගන්නා අවස්ථා කීපයක් පුතේ දැන් විභාගයේ මෙන්න මෙහෙම දෙනවා යම් නිදසුනක් දීලා අහනවා මේක කෘෂිකර්මාන්තයටද කර්මාන්ත ශේෂ්ත්‍රයටද වෛද්‍ය විද්‍යාවටද කියලා අහනවා තේරුණා නේද එතර අපි දැනගන්න ඕන මේක විස්තර වුණේ මොන කොටසේ යටතේද කියලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපුවාක තීරණය වුණේ මොන අමතද පුතේ? කුෂිකර්මාන්තය යටතේ. දැන් කතා කරන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රය යටතේ. එහෙනම් උදාහරණයක් ඔළුවට දාගන්න. මතක තියා. ඇමයිලේස් වෙනි කාර්මිකව වැදගත් එන්සයිම නිෂ්පාදනයට කෘත්‍රිම ඇමයිනෝ ආම්ල නිෂ්පාදනයට උදාහරණයක් මොනෝසෝඩියම් ග්ලූටමේට්. අපි අර අජිනමොටෝ කිය. මේක ඇත්තට හොඳ මේක රස ප්‍රවර්ධකයක් කෑමවල රසය ඇතික අන්න ආසයි නමුත් ඇඟට හොඳ නැහැ නීල හරිත ඇල්ගී යොදාගෙන විටමින් නිෂ්පාදනයට ඛනිජ තෙල් දහනයෙන් සහ වෙනත් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දැකීමට වෛද්‍ය ශේෂ්ත්‍රය ඉන්සියුලින් නිෂ්පාදනය කවුද යොදන බැක්ටීරියා ඊකෝලයි බැක්ටීරියා එයාගේ වර්ණ දෙක කීයක් තිබ්බ එකයි වර්ධක හෝමෝන ඇතුළු ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනයේදී අදාළ ජාන බැක්ටීරියාවට ඇතුල් කරයි ප්‍රතිජීවක නිපදවීමේදී වැඩි දියුණු කළ බැක්ටීරියා සහ දිලීර යොදා මේවා නිපදවයි. හතර මිනිස් ඉන්ද්‍රිය නවීකරණයේදී මෞකුස තුල කලලයේ දමනි සෑදීමට බලපාන ජාන්‍ය දමන අවේරතා නිසා බයිපාස් ඇත්කමකට භාජනය කළ යුතු රෝගීන්ට ඇතුල් කොට අවහිර වූ දමනිය වෙනුවට නව දමනි වාහිනී වර්ධනය කිරීම අරිදුපතේ ඒ කියන්නේ අහගෙන මෞකුස තුලදී අපිට හොයාගන්න පුළුවන් වුණාලු මෞකුස තුල කලලේ දමනි සෑදීමට බලපාන ජානය එයා කරන්නේ දමනි හදන එක තේරුණා නේද එතකොට දැන් අපි
බයිපාස් සත්කම් කියලා කරන්න පුතේ දමනියක් අපේ හෘදයට යන දමනිය අවිර වුණාම ඒක මගහැරලා අපේ කකුලෙන් හරි කොහෙන් හරි ගන්න දමනිය බද්ධ කරන බද්ධ කළා අර අවිර වෙච්ච දමනියට විරුද්ධව ඇයිදන්නක පුතාලා දැන් මේ තියෙන හෘදේ කියලා මේ හෘදේ මෙන්න මෙහෙම එන දමනියක් මෙතනින් අවහිර වෙන්නේ කරනවා එතන හෘදයට මොකද එන්නේ රුධිර සැපෙවම නවතින එතකොට අපි කරන්නේ කකුලෙන් හරි කොහෙන් හරි ගත්ත දමනිය මේ මෙතන ඉඳලා මෙහෙම මගහැරලා මෙතනට දෙනවා එතකොට අර බාධකයේ මගහැරන් ආයි මොකද කරන්නේ රුධිර සැපෙවම ආරම්භ දෙනවා ටක් ගාලා ඒක අර බයිපාස් කියන්නේ ඒක ඒක මගහැරලා යනවා එතන එවැනි රෝගීන් බයිපාස් සත්කමක් කරන්න කියොත් හෘදය විවෘත කර ගන්න ඕන ඒ කියන්නේ ඇඟ ලොකු සත්කමක් එතකොට ඒවට ඒකට පිළියමක් විදියට පුළුවන් වුණාලු දැන් අර ජානෙන් කරන්නේ මොනවාද අවෛර එච්ච දමනිය ඇතිකරන එකනේ එතන ඒ ජානය දුන්නාම අර අවෛර ඕ දමනි වෙනුවට නව දමනි වාහිනී වර්ධනය කරන්න සමත් වෙනවා එතකොට අපේ ප්‍රශ්නෙට විසඳුමක් ඇවිදී ඇති ඒවට භාවිතා කරනවා කියලා කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ ජාන ප්‍රතිකාරයේදී රෝග බෝ කරන ජාන වෙනුවට සාමාන්‍ය ජාන බද්ධ කිරීම පුජ්‍යලේකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී DNA තාක්ෂණය යොදා ගැනීම අපරාධ ස්ථානයකින් ලබාගත් රුධිරය හිසකේ ශුක්‍රාණු හෝ වෙනත් ශරීර කොටසකින් ලබාගත් DNA සැකකරුවාගේ DNA සමග සැසඳීමෙන් අපරාධකාර සොයා ගැනීම ඒ කියන්නේ පුතේ ආගෙන අපිට යම් කිසි අපරාධයක් වෙච්ච තැනක තියෙනවා නම් ලේ බින්දුවක් හරි කෙස් ගහක් හරි අඩුම ගන්න එයා පොරබැතනකොට එයා සමේ නියපොතවල සමේ පටක කෑල්ලක් හරි තිබුණොත් ඒ කොටස අපිට වැඩි කරගන්න ක්‍රම තියෙනවා එතන කුඩා කොටස අපි මොකද කරන්නේ වෙනම මැෂින් එකකට දාලා ඒක වැඩි කරනවා වැඩි කරලා අපිට සැකයි කියලා හිතන පුද්ගලයෝ ඔක්කොගෙම අපි අරගන්නවා මේ ඥාන ඒගොල්ලන්ගේ ඥාන කොටස් එක්ක රුධිරය හරි ඒගොල්ලන්ගේ සමය කොටසක් හරි අරගෙන අරකට එක්ක බලනවා කාගේ ඥානේද ගැලපෙන්නේ කියලා. එතකොට අපිට ඒ වරදක අර හොයාගන්න හැකියාවද ලැබිලා තියෙන. ඇදෙරිද? ඒකට ඊටා කුඩා සෛල කොටසක් උනත් සෑහෙනවා. මේ තරම් සංකීර්ණ නෑ ඒ කියන්නේ දැන් ඒවට උපකරණ හදලා තියෙන්නේ ලංකාවේ ඒක කරන ජීන් ටෙක් ආයතනයේ දැනට අධිකරණයේ සමාලෝචන පුතාලා අහලා තියෙ ප්‍රවෘත්ති වලට කියන වැඩි දුර ඥාන පරීක්ෂණ සඳහා මේ අහවල් ආයතන වෙතට යොමු කරා කියලා. එහෙම සාගෙනීමේ හැකියාවක් තියෙන ඥාන තාක්ෂණයේ මගේ මීට අවුරුදු ගානක් ඉස්සෙල්ලා සුනාමි වලදී ලොකු ප්‍රශ්නයක් වුණා දරුවෙක් සුනාමි වලදී දරුවෙක් අතුරු දහන් වුණා. ඊට පස්සේ ඒ දරුවා ඊට කුඩායි නේ අම්මා තාත්තා වඳුරන්නේ එතර වෙන කෙනෙක් අරගෙන යාව හැදුවා. පස්සේ නියම අම්මා තාත්තා ඒ දරුවව හොයාගත්තා. හොයාගත්තාට පස්සේ දැන් ප්‍රශ්නේ අරගොල්ල කියනවා තමන්ගේ දරුවා කියලා අනිත් සැබෑ දෙමව්පිය කියනවා නෑ අපේ නැති වෙච්ච දරුවා. අන්තිමට අධිකරණයට ගියා. අධිකරණයෙන් නියෝග කරා මොනා කරනද? ඥාන පරීක්ෂණයක් කරා. ඒකෙන් අර කලින් දෙමව්පියන්ට දරුවා උරුම වුණා. එතර දරුවාගේ ඥානයි මවසා පියාගේ ඥානයි මොකද කරන්නේ? සසඳ. එතර සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒ අනුව තීරණය කරා මව්පියන් අර කලින් මව්පියන් කිය. ඒ වගේ අද අධිකරණයේ පැත්තෙන් පවා මේකට උදව් අරගන්න නීතිමය රැකවරණේ තියෙනවා. එහෙම ගන්න පුළුවන්. මේ පෙන්වන්නේ පුතේ ඉන්සියුලින් නිපදවන හැටි නිකන් අදහසක් ගන්න ඕගලන්ට. මලින් බලන්න විනාඩි දෙන්න මට. මලින් මොකද කරන්නේ? මිනිසාගේ සෛල කොටසකුත් ගන්නවා බැක්ටීරියාවෙන් ඥාන කොටසකුත් ගන්නවා ඊට පස්සේ ඒ දෙකකට බද්ධ කරනවා බද්ධ කරලා ඒක ඇතුළු කරනවා අර ඊකෝලයි බැක්ටීරියා ඊට පස්සේ යාට ගුණණය වෙන්න ඉඩ හදලා දෙනවා ඊට පස්සේ ඒවා වෙන් කරලා ඉන්සියුලින් නිපදවනවා
తెలుస్తుంది विविध देवाल अपिट प्रयोजन उदाहरण अभी मुखद कर एक नेतुव इतर वेडी करगन करगन अंबुल अंबतीन शाखे परिसर तुरान अभीटोना परिसर अभी मे हेमदेम बला मिनीस्ट आर्थिक वसा लाभदाय शाख वितरा मे इतकोटे अणिशाख लघु तर्जन एक मुलिन पेवती जान साहित्य शाख वंदवीम දෙවෙනියක ස්වභාවික පරිණාමික ක්‍රියාවලියට පටහැනිවීම. ඒ කියන්නේ සබහා ධර්මයට ඕන gas නෙමෙයි හදන්නේ අපිට ඕන gas. සාමාන්‍ය සබහා ධර්මයට ඕන gas හැදෙන්නේ කොහමද? පරිණාමික. නේද? ප්‍රභේදන සහිත. प्रश्न वाले तीन बीते टाकाली वरकरम हदन उत्साह पलवनी गेटल अरे කොළපෑති කරල් සහිත ගෙවතු මෑශාකයක ප්‍රවේණි දර්ශය සොයා ගැනීමට අවශ්‍ය වී ඇත. ආගනපතේ. ආගනේ. කොළපෑති ශාකයක් ප්‍රමුඛයිලු. යටින් ආයි දීලාදී. කොළ වර්ණය ප්‍රමුඛයිලු කහ වර්ණය නිලිනයි. මන්ට පුතාල කියන්නේ නම් කොළ පාටට තියෙන්න පුළුවන් ලක්ෂණ මේ ඥාන දෙක කියන්න මට. නැත්නම් කොළ පාට කියන්නේ කවුද? කොළ ශාකය කියන්නේ කවුද? कैपिटल जी कैपिटल जी वितरद कैपिटल जी सिंपल जी वेन्नाई अभी कीलती कोलपाट वितर अभी की विना समयुग्मक कोलकेल अभी की विना नुमोम कोलकेल अभी की विना विषम युग्मक कोलकेल ऐना उबट तीन अभियोग मे कोलकेन गह उबटकन समयुग्मक विषम युग्मक होयला तीन अब उबट दीलती है निलीन गह पितर ऐ क्या कहा वर्ण सहित गहक दीलती है नीली ने दीलती है ओब पेन्ना मे आवर के समयुग्मक गहद समयुग्मक कोलद विषम युग्मक कोलद कोमद मे कर अपीट बुलवांग अरे नीलीन गहते मुहुम करान चलो अदे नीलीन गहती मोन जानद सिंपल अकुर देखा कितर है इतर अभी उपकल्पने करण वा मुलिंग इन गह සමයුග්මකයි කියලා. අහගනේ. එතකොට මට මේ අවස්ථාව විතරයි නේද එන්නේ. ඒක දෙනවද? ඇයි? කැපිටල් G වලින් එන්නේ G විතරයි. සිම්පල් G වලින් එන්නේ සිම්පල් G විතරයි. මේ නිසා පැලවෙන ඔක්කොම gas ඒ බීජ පැල කරොත් මොනව වෙන්නද? ඔක්කොම gas කොළ පාට වෙන්න කොළ බීජ වෙන්නට ඕන. කොළ බීජ නේද? කොළ වර්ණ කරල් වෙන්නට ඕන. තේරුණාද? ඒක පැහැදිලිද? සියයට 100ක් එන්නවනะ බැරි වෙලාවත් මෙතන හිටියේ විෂම යුග්මක ගහක් නා මොකක් වෙනවද කොළක් තියෙනවද පේනවද කහක් තියෙනවද දැක්කද
පැහැදිලිද කිය? කොලක් තියෙනවා කහක් තියෙනවා. එතන කොහොමද මේක විසඳන්නේ? අපි අර අපේ කහ කරල් තියෙන ගහක් එක්ක කොල කරල් තියෙන ගහක් මොනා කරනද? ඒකේ පරාගයකට එකතු කරලා බීජ හදාගන්න. ඒ බීජ ඔක්කොම පැල කරලා බලනවා 100ට 100ක් එන්නේ කොලද කියලා. කොලනා එයා සමයුග්මක කොළයි. බැරි වෙලාවත් ආවේ අපිට කොළයි කහයි දෙකම නම් එයා කවුද? විෂම යුග්මක කොළ. එච්චර. එතන මේකට කාවද අපි යොදා ගන්න පුතේ නිලීන ශාකයක්. කාවද යොදා ගන්න? නිලීන ශාකයක්. එනනේ. චූටි විස්තරයක් ඉඳ හදාගෙන ලිය. රූපේ පරිදි කොළ පැහැති කරල් සහිත ශාකය සහ කහ පැහැති කරල් සහිත ශාකය මොහොම් කර ලැබෙන ශාක නිරීක්ෂණේ කොළපැති කරල් සහිත ශාකයේ ප්‍රවේණි දර්ශයේ ස්වාගත හැක. इतने प्रश्न टीका तीव्र करें तीव्र चिता ඊළඟ ප්‍රශ්නෙට යනවා අර විතේ මෙන්ඩල්ගේ ගෙවතුමෑ ශාකයේ පුෂ්පවල වර්ණ සඳහා කරන ලද ඒකාංග මොහොමක් පාත දැක්කනවලු පුතාලට පේනද මේකේ රෝපාණු දර්ශය ඇවිල්ලා තියෙන්නේ මොකටද මේ 3ට 1යි කියලා එහෙනම් මේ පළවෙනි පියවරද දෙවෙනි පියවරද දෙවෙනි පියවර පළවෙනි පියවරේ නම් ආවේ 100ට 100ක් උස මෙතන ඇවිල්ලා තියෙන්නේ උස 3ට 1යි. තේරුණානේ දේනම් මේක මොකද්ද? අර විෂම යුග්මක ගස් දෙකක් මොහොම් කරපු අවස්ථාව. එහෙම තේරුම්. මේ ප්‍රමුඛ ලක්ෂණය සහ නිලීන ලක්ෂණය ලියන්නලු. එතන අපිට කියනවනේ පළවෙනි පරම්පරාවේ ඔයගලන්ට ඔක්කොම රතු කියලා පේනවද? එහෙනම් කවුද ප්‍රමුඛ? රතු. රතු සහ සුදු වර්ණ සඳහා සුදුසු ඉංග්‍රීසි අකුරු ලියන්නලු පුතේ.
ප්‍රමුඛ ලක්ෂණය කැපිටල් R ද නිලීන ලක්ෂණය සිම්පල් R ද විදියට ගන්නලු. එහෙනම් රතු කියන්නේ කොහමද? කැපිටල් R රතු සහ සුදු සඳහා සුදුසු ඉංග්‍රීසි අක්ෂර. එතකොට පුතේ අපිට මෙතන රතු කියවාම අකුරු දෙකක් ලියන්නත් පුළුවන් නේද? කැපිටල් R කැපිටල් R පළවෙනි අවස්ථාවට නම් විෂම යුග්මක රතු නම් කැපිටල් R සිම්පල් R සුදු නම් සිම්පල් R සිම්පල් R ප්‍රමුඛ සහ නිලීන ලක්ෂණ හඳුන්වන්න. ප්‍රමුඛ ලක්ෂණයක් කියලා කියන්නේ නුමෝම් පෙළ එකිනෙකට වෙනස් ලක්ෂණ දෙකක් මුහුම් කළාම පළමු දර පරම්පරාවේ සියල්ලම පෙන්වන ලක්ෂණයට තමයි අපි කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? මෙමෙ ඒකාංග මූමයේදී පුෂ්පවල වර්ණය F1 ජනිතයන් ලෙසගෙන මෙමෙ ඒකාංග මූමයේදී පුෂ්පවල වර්ණය පුෂ්ප ඒකාංග මූමේ පුෂ්පවල වර්ණය F1 ජනිතයන් ලෙසගෙන F2 පරම්පරාවතේ ප්‍රවේණිගත වන ආකාරය ඇඳ දක්වන්න ලබති. එතකොට අපි දෙලිවර්ද මේක හරිද? මෙතන පුතේ කැපිටල් R කැපිටල් R මෙතන ඉන්නේ සිම්පල් R සිම්පල් R ලැබෙන F1 අය කවුද? මතකද ඔයගොල්ලන්ට? කැපිටල් R සිම්පල් R. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? රතු කියවාම අකුරු දෙකක් එනවා. කැපිටල් R කැපිටල් R කැපිටල් R සිම්පල් R සුදු කිව්වම ලැබුණේ සිම්පල් R විතර. හරි. ඉතින් අපි ඒක දැන් එන විදිය ඇඳලා පෙන්වන්න ඕන. අර වගේම කැපිටල් R කැපිටල් R අර ගන්නවා. ඒ කියන්නේ මේ දෙවෙනි මොහොම විතර ඇඳලා තින්නේ. ඒකෙන් ජන්මානු හදන්න පුතේ. ඊට පස්සේ පෙන්වන්න එකට දෙකට එක එනවා කියලා. ඔය පළවෙනි මොහොම හරි නේද? ඉතින් අපි ඇඳලා තියෙන දෙවෙනි මොහොම. කමන්න.
බලන්න මේ විදිහට එනවාද කියලා. එතකොට පුතේ මෙයා රතු මෙයා රතු මෙයා රතු මෙයා සුදු. මෙතන ඔක්කොම කැපිටල් ලා සිම්පල් ලා දෙන්න. ඊළඟ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුතේ. F1 පරම්පරාවේ අහන පුතේ රූපාණු දර්ශයේ සහ ප්‍රවේණි දර්ශයේ F1 පරම්පරාවේ ඔක්කොම ලැබුණේ කවුද? රතුනේ. ප්‍රවේණි දර්ශය කැපිටල් R සිම්පල් R මේක ඇන්ද ඉවර මෙතන ප්‍රවේණි දර්ශය ලියන්න අවශ්‍යම නැහැ හොඳ ඒක අහලා නැහැ ඒක ඊට පස්සේ තියෙන අතර පුතේ F1 පරම්පරාවේ රූපාණු දර්ශය රතු 100ට 100ක් එවගේම ප්‍රවේණි දර්ශ අනුපාතය 100ට 100යි කැපිටල් R සිම්පල් R F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ සහ රූපාණු දර්ශ අනුපාතය මතකයි කැපිටල් R කැපිටල් R සිම්පල් R සිම්පල් R කැපිටල් සිම්පල් R සිම්පල් 1ට 2ට 1යි රූපාණු දර්ශය නම් 3ට 1යි මෙන්ඩල් තාපු අවස්ථාවම තමයි දෙවෙනි පියවර. මෑ පුෂ්පයේ ඇති ඩිම්බ සංසේචනයෙන් පසු කුමක් බවට පත් වේද? බීජ බවට නේ. අරපිටේ අවසාන ප්‍රශ්නෙට යනවා මේක බලන හදන්න තනේ වටකුරු බීජ සහිත විෂම යුග්මක ගෙවතුමෑ ශාකයක් සහ රැලි වැටුණු බීජ සහිත නුමුහුම් ගෙවතුමෑ ශාකයක් පරපරාගනේ සිදු කරන ලැබෙන කරලල බීජ සිටීමෙන් ශාකවල ප්‍රවේණි දර්ශ සහ රූපාණු දර්ශ අනුපාතය ලියන්නලු. අහගෙන ඉන්න පුතේ. ආයේ අපිට කියන වටකුරු බවට කැපිටල් R ගන්නලු, රැලි බවට සිම්පල් R ගන්නලු. දැන් මට කියන්න පුතාලා අහගෙන ඉන්න. බය වෙන්න බෑ මෙයාට. පළවෙනි ශාකය ගැන කියන්න මොකද්ද දීලා තියෙන ඉඟිය? වටකුරු බීජලු විෂම යුග්මකලු. එහෙනම් මොකද්ද අකුරු දෙක? කැපිටල් R සිම්පල් R. දෙවෙනි කෙනා කියන රැලි වැටුණු බීජලු නුමු හොම්ලු. ඇතර නුමුම් කියන්න ඕනෙත් නෑ මොකද රැලි වැටුණා කියන්නේ සිම්පල් අකුර නේද එහෙනම් එයාට තියෙන්නේ අනිවාර්යයෙන්ම සිම්පල් R විතරයි කොහොමද නුමුම් කියන එකෙන් කියන්නේ සමයුග්මක කියන එකම තමයි එහෙනම් අකුරු දෙක දැන් හොයාගත්තනේ කවුද පුතේ කැපිටල් R සිම්පල් R සිම්පල් R සිම්පල් R ඊට පස්සේ අර විදියට වෙන් කරගෙන යන්න
ජන්මාන වෙන් කරන්න පුතේ. ඊට පස්සේ එකතු කර. තිත්තතරක් තියලා එකතු කර. අපේ රූපාණු දර්ශානුපාතයේ ප්‍රවේණි දර්ශානුපාතයේ දෙකම තමන් ලියලා හරියට බලන්න පුතේ. ඒක බලන් ලියන්න එපා. පුතේ අපේ හෙට කතා කරන්නේ 18 වෙනි පාඩම ශක්තිය කාර්ය සහ ජවය. ඒක තියෙන්නේ අර විද්‍යුතයේ ටියුට් එකේ අරගෙන එන්න.